අයි පොන්න ඔබට ගොඩක්ම සුන්දරයි ගොඩක්ම වාසනාවන්තයි අද දවස මේ නිශාන්තේ මෙතරම්ම සුන්දර වෙන්නේ මෙතරම්ම හැඩකාර වෙන්නේ කවියට පෙම් කරන කවිහිත් සොයා යන නිසා අපි හරි අපූර්ව සෞන්දර්ය චාරිකාවක ඇදලා ඉන්නවා කවිකම කවීත්වය අපට හුරු වචන මේ කවියට පෙම් කරන කවියට ආදරය කරන කවිය තුළින් අපූර්ව නිර්මාණ බිහි කරන ආදරණීය කවියන් සඳස කවි පිටුවෙන් සොයාන ඒ අපූර්ව කවියන් සියහඬ ගුවනින් ඔබේ දෙසවනට ගෙන එන්න අපි සූදානම් අපි අහලා තියෙනවා කවිකම ඇත්නම් රජකම කුමටද කියලා මෙකින් අපට පැහැදිලි කවිකම කොයිතරම් වටිනවද කියලා කවියට පෙම් කරන කවිය තුළින් තමන්ගේ අපූර්ව සිතුවිලි හැඟීම් මුදා හරින ආදරණීය කවියන් එවකීම කිවිඳියන් කොයිතරම් වාසනාවන්තද එවැනි ආදරණීය කවිහිත් සොයාගෙන අපි යන්නේ තවත් අටුවා ටික අවශ්‍ය නැහැ අද දවසේ අපි බලමු අපිත් එක්ක එකතු වෙන ආදරණීයම කවිහිත කවුද කියලා කලංශයෙන් නෙමෙයි ඔහු අධ්‍යාපනය ලැබුවේ ඔහු අධ්‍යාපනය ලැබුවේ විද්‍යාංශයෙන් ගණිතයේ විද්‍යාව ඔහුගේ ජීවිතයේ බොහොම සමීප විෂයන් වුණා නමුත් අද මේ වෙනකොට ඔහු කවියට ලං වෙලා ඉන්නවා ඉංජිනේරු විශේෂඥවරයෙක් විදිහට සෞදි අරාබියේ රැකියා කටයුතු වල ඉදලා ඉන්න ඔහු කවියට කවිකමට ආදරේ නිසා සඳස් කවි පිටුව ඔස්සේ තමන්ගේ කවි නිර්මාණ එලි දක්වන නිසා අද දවසේ සියහඬ ගුවනින් අපි ඔබ ළඟට ඔහු කැන්දානාවා තවත් නිහඬව නොසිට අපි ඒ හඬ අවදි කරන්න බොහොම ආදරෙන් ඔහුට ඇරයුම් කරනවා සරසවි බිමේ මහවැලි ගඟ අසල කුණ දුම්රිය පොලකි නම දරු සරසවි උයන එහි ඇති දසුන කාගෙත් මන බැඳ තබන තව වැඩි උනා අප ඇරඹූ විට ගමන මෙන්න අද දවසේ අපේ ආදරණීයම කවිහිත මම සුනිල් තිලකසිරි පෙරේරා කවි පිටුවල එහෙමනම් මම සුනිල් පෙරේරා කියලා තමයි මම නම පාවිච්චි කරන්නේ මෙතෙන් සිට එහෙමනම් අපි කතා කරමු අපේ කතාව පටන් ගමු ඔබතුමා උපන්නේ කොහෙද ගම්පලාත එවැගේම තමයි මේ ගමේ තොරතුරු විස්තර සෞන්දර්ය ගමේ තියෙන අපූර්වත්වය මේ දේවල් ගැන අපි කැමතියි කතා කරන්න මම ඉපදුනේ නුගගොඩ කියන ග්‍රාමයේ ඒ කියන්නේ කලුතර වස්කඩුවේ නුගගොඩ කලුතර වස්කඩුවේ තුඹගොඩ ඔබතුමා මේ ගම පිළිබඳව පැහැදිලි කරද්දිම ගම ගැන කියද්දිම අපිට තේරෙනවා බොහොම ලස්සන සුන්දර පරිසරයක් ඔබතුමා දකින්න ඇති මේ ගම තුල ඔව් ඒක එහෙම තමයි මේ පැත්තේ ඉතින් මම නම් ඉතින් පරිසරයක වැඩි යැටිච්ච මිනිසෙක් නෙමෙයි හ්ම් පොඩි කාලේ ඉඳන් උඟක් පොතපත් එක්ක ගැටිච්ච මිනිසෙක් නිසා නමුත් ගමේ තිබිච්ච අපේ ගමේ තියෙනවා ගෙවල් කිට්ටුව ඇලක් එහෙම ඒකේ නාලාර එහෙම විනෝද වෙච්ච අවස්ථා තමයි තියෙන්නේ හ්ම් ඒ අර මම ඉතින් ඔය ගමේ වදුලවල් වලට වැදිලා කිලි කඩන්න රීමේ තත්වයට ගියා කියලා කියන්න අමාරුයි නමුත් ඒව දැකලා ඉතින් ඒවට ආස කරනවා යම් කිසි මේ පරිසරයට ආස කරනවා අගය කරනවා සබස සෞන්දරින් අනෝනේ ලස්සන පරිසරයක ඔබතුමා ඉපදිලා තියෙනවා හැබැයි මේ පරිසරය තුලට ගිහින් ඒ අත්දැකීම් රිසි විදිහට ලබා ගන්න ඔබට ලැබුණ නැහැ අධ්‍යාපන කටයුතු නිසා පොතපතට වැඩි ඇල්මක් ඔබ දැක්කවා කියලා තමයි කියන්නේ ඔව් එක පොසුන්තරත් ඔව් දැන් අපේ ගමට යනකොට ගල්පාරේ ඉඳලා හැතැප්මක් විතර ඇතුළට යන්න ඕනේ හ්ම් බස් පාරක යන්න ඉස්සෙල්ලා වෙල්ලෑයක් පැදින් යන්නේ බොහොම ලස්සනයි ඒකම වෙල්ලෑයේ ඇතින් පේනවා අපේ ගමේ පන්සල මේ ගමේ පන්සලට මම දහම් පාසල් ගියා මුලින් ඉඳලම මොකද මේ පන්සල සුනිල් මහත්තය මොකද මේ පන්සල මේ පන්සලේ නම කවුඩුදුවේ පන්සල කියලා පන්සලක් හ්ම් මේ කවුඩුදුවේ පන්සලේ ඉස්සර බොහොම ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් හිටියා පීනස් මේ රෝගයට වෙදකම් කරන ආහහ ඒකල් මං කියන්නේ ඉඳන් නම් සිය 50 ගණන් වල 60 ගණන් වල කවුරුදු පන්සල උඟ ප්‍රසිද්ධයි. ආහ්. මේ පන්සලේ තමයි මම දහම් පාසල් ගියේ. ඊට පස්සේ මම ඉස්කෝල් ගියේ දෙල්දුව ද්විතීක විද්‍යාලයට. එතනින්ම තව ටිකක්
ඇතම් භාගයක් විතර ඈත ඉස්කෝලේ පහේ පන්තියේ යනකම් ගියේ ඒ දිල්දු ඉස්කෝලේට පයින් අපි යන්නේ ඉන්නේ අපි කැමති දැනගන්න ඔබතුමාගේ පවුලේ විස්තර අම්මා තාත්තා සහෝදර සහෝදරයෝ ඉන්නා නම් ඒ ගැන ඔව් අපි අම්මා තාත්තා දෙන්නම දැන් නැහැ දැන් ගෞරව පහකදී විතර ඒගොල්ලෝ ජීවත් වුණාත්‍රින් නැති වෙලා ගියා අපි පවුලේ ඔක්කොම 8 දෙනෙක් ඉන්නවා 8 දිනාගේ මං තුන්වෙනියා අපි පවුලේ ගෑනු ළමයි 4 දෙනයි පිරිමු ළමයි 4 දෙනයි ඔව් ඔබතුමා කීවෙනියද පවුලේ මම පවුලේ තුන්වෙනියා මුලින්ම අක්කා ඊගාවට අයියා මම ඊගාව පිරිමු ළමයි තුන්වෙනියා මම කවි සිත අතර ගමේ සෞන්දරයේ සුන්දරත්වයේ වගේම ඔබතුමා කිව්වා පාසල්ගේ කාලේ පිළිබඳව පාසල්ගේ ෆයින් කිව්වා. ගෙදර සහෝදර සහෝදරියක එකට මේ සියලුම දනාද ෆයින් මේ පාසලට යන්නේ? ඔව්. මම පාසලට ගියේ ඒ පාසලට ගියේ පස්වෙනි ශ්‍රේණිය දක්වා. එතනින් පස්සේ ඉතින් අපේ ගෙදර ඉවෙනකොට පස්වෙනි ශ්‍රේණිය දක්වා ඒ වෙනකොට අයියායි අක්කයි මමයි නංගි මාගාව ඔව් ඊගාව මල්ලි කෙනෙකුයි ওই පාසලට ගියා. ඉතින් පාසලත් හරිම සුන්දරයි ගියතයි කිදී ලොකු විශාල පාසලක් නෙමෙයි. නමුත් අධ්‍යාපන පොදු සාති පත්‍ර උසස් පෙළ දක්වා තිබුණා. නමුත් පහේ පන්තියේදී අපේ අම්මා තීරණය කළා මාව වෙනින් ඉස්කෝලේකට යවන්න ඕනි කියලා. හොඳ පහසුකම් තියෙන ඉස්කෝලේකට. ආහා ඒ අනුව පහේ පන්තියේදී මම ඒ පාසලෙන් ඉවත් වුණා. අපේ අක්කා අයියා වගේ අය මේ උසස් මේ සාමාන්‍ය පෙළ දක්වා ඒ පාසලේම ඉගෙන ගත්තා. ඔබතුමාව මේ අයින් කරන්න ඕන කියලා අම්මා ඇයි හිතුවේ? කියන්නේ දැන් අක්කලා අයියලා යද්දී මේ සුනිල් පෙරේරා මහත්තයාම වෙන පාසලකට දාන්න ඕන කියලා තීරණය කළේ පුංචි කාලේ දක්ෂතාවයන් දැකලාද නැත්නම්? අපේ අම්මා ඒ දක්ෂතාවයන් දැකලා තමයි මොකද මම පළවෙනි ශ්‍රේණියේ ඉඳලා ඉහළට මේ පන්ති පස්වෙනි පන්තියට යනකම් හැමදාම එක්ක පන්තියේ පළවෙනියා දෙවෙනියා හෝ තුන්වෙනියා. හරි හරි. ඉතින් මේ පස්වෙනි පන්තියට එනකොට මේ පස්වෙනි පන්තිය බාර ගුරු මහත්මියම අම්මට දවසක් කතා කරලා තියෙනවා කියලා තියෙනවා. මේ ළමයා හොඳයි හොඳ ඉස්කෝලේකට දාමු අපි. යා මීට වඩා දක්ෂතාවන් තියෙන කෙනෙක් කියලා හඳුනාගෙන ඒ ගුරුතුමියගේ නිර්දේශය මත අම්මා මාව යොමු කරනවා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට. පහ ශ්‍රේණියේදී. අහේදී පහ ශ්‍රේණිය ඉවර කරලා 6 වෙනි පන්තියේ තමයි මම ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළත් වෙන්නේ. එතනත් ඒ සුමංගල විද්‍යාලයට ඒ වෙලාවේ ගන්නේ තරඟ විභාගයක් තියලා ඒ හොඳ කයින් තමයි තෝරලා ගත්තේ. ඉතින් මාව තෙන්දි තේරුණා 6 වෙනි පන්තියේ ඉඳන් ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළු වෙන්නේ. ඔව් මම හිතන්නේ බොහොම ජනප්‍රිය පාසලක්. මේ දැන් එතකොට එතන ඉඳන් ඔබතුමාගේ අධ්‍යාපන කටයුතු කොහොමද කෙරෙන්නේ ඒ පාසලේ? ඔව් ශ්‍රී සුමංගල විද්‍යාලයේ 6 7 8 පන්ති දක්වා සාමාන්‍ය ආකාරයට පොදු පන්ති තියෙන්නේ. 8 පන්තියේ දවස්වල තිබිච්ච අධ්‍යාපන පාඨමාලා අනුව විෂය ධාරා වෙනස් කරනවා කලා විද්‍යා වාණිජ්‍ය කියලා. මම තෙන්දි තේරෙනවා විද්‍යාංශයට. විද්‍යාංශයට තේරිලා සාමාන්‍ය පෙළ දක්වා හොඳින් ඉගෙනගෙන ගියා. එතෙන්දි සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන්නේ 1968 වර්ෂයේ. එතෙන්දි එක විශේෂ දෙයක් තියෙන මේ සාමාන්‍ය පෙළ විභාගය ගැන. ඒපාර අපි කරපු විභාගයේ දෙසැම්බර් මාසෙන් කල් ගියා ඊගවුරුද්දේ මාර්තු මාසෙට. ඔව් 69. ආහා ඒ කාලේ එක්කම තව සෙරිපත් තිබුණා ඉස්කෝලවල. දැන් ප්‍රතිඵල එනකන් හොඳ ළමංග දානවා උසස් පෙළ පන්තියට. ආහා බලාපොරොත්තු ප්‍රතිඵල බලාපොරොත්තු. එතෙන්දී මම හිටපු පන්තියේ 13 දෙනෙක් තෝරලා දැම්මා උසස් පෙළට. ඔබතුමා ඇතුළුව. මමත් ඇතුළුව. ඉතින් ප්‍රතිඵල ආපු දවසේ විශේෂ සිද්ධිය. ප්‍රතිඵල වලින්ගේ පාස් වෙලා තිබුණේ 13 දෙනයි. අර 13 දෙනාම හරියටම මේ 13 දෙනා එක්කෙනෙක්වත් අඩු හෝ එක්කෙනෙක්වත් වැඩි හෝ නැහැ.
ඉතින් මම තේරුම් ගත්ත ඇවිලාම මේ දැන් තව තවත් වැඩිපුර තේරෙනවා ඒ කාලේ ගුරුවරු ළමයි ගැන කොච්චර වැටහීමක් තිබුණද නිවැරදි ඇගීමක් තිබුණද කියන එක මට දැන් හරියටම තේරෙනවා ගුරුරුන්ගේ තේරීම කොයිතරම් නිවැරදිද ඒ වගේම කොයිතරම් දරුවෝ පිළිබඳ අවධානයෙන් හිටියද ගුරුවරු වෙදා අරිම ඒ කියන්නේ අපි ගැන නිවැරදි අදහසක් නිවැරදි අධ්‍යයනය කිරීමක් දරුවෝ ගැන මේ පන්තිවල හිටපු ළමයි ගැන ඒ ගුරුවරයන්ගේ තිබිලා තියෙනවා අපක්ෂපාතී දැන් නම් අපි අහලා තියෙනවා දැන් අපි ගුරුවරුන්ට යෝජනා කරනවා නෙමෙයි පක්ෂපාතී වෙන අවස්ථා තියෙනවා නේ තියෙනවා තියෙනවා මේ ලබන අහවලාගේ දරුවන්ට මෙයවක් දාමු කියලා එහෙම දෙයක් උනේ නැහැ එතෙන්දී දරුවන්ගේ දක්ෂතානුව මේ බොහොම හොඳ දක්ෂතානුව පමණක් තීරණය කළා ගත්ත තීරණය හරියටම හරි කියන එක දැන් අපිට ඔප් වෙලා තියෙනවා ඒක අනිත් එක ඊගාව දේ තමයි ඒ 13 දෙනාම විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා සම්පූර්ණ කළා පුදුම විදිහට ගුරුවරු දරුවෝ ගැන මේ අවධානය සහ දරුවෝ හරියටම මේ මේ අඳුරගෙන තියුණා නේද ඒ 13 දෙනා විශ්වවිද්‍යාලය කියන්නේ සරසවිවරම් ලබන තරම් සමත් වුණා මම හිතන්නේ ඒ අතර කෙනෙක් ඔබතුමයි ඔව් එතෙන්දී ඒ මම හිතනවා 9 දෙනෙක් ගියා විශ්වවිද්‍යාලයේ ඉදිරියට අංශයට අනික 5 දෙනා සයන්ස් එහෙම නැත්නම් විද්‍යා ධාරාවට ගියා මොකද අපි විද්‍යා පාඨමාලාව කරපු නිසා ඉස්කෝලේ ඒ ඉංජිනේරු අංශයට ගිය නම් දෙනාගෙන් එක්කෙනෙක් තමයි මම. සුන්දර කවිහිත් හමුවන වින්දනීය රාත්‍රියේ ඔබේ ආදරණීයම කවිහිත සුනිල් පෙරේරා කෙවිඳු කවි සිත අත්දැකීම